පොකට් එකට ෆිට වෙන new axe ticket perfume. කෘතහස්ත කතෘවරුන් සහ පොත් ප්‍රකාශකයන් ඇගයීම අරමුණු කරගත් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 13 වන වරටයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙය සංවිධානය කරනවා. මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. පොත්පත් සිරිතක් වශයෙන් කියවන පුද්ගලයෙක් සහ පොත් කියවන්නේ නැති කෙනෙක් අතර විශාල වෙනසක් තියෙනවා. මට එක දෙයක් කියන්න පුළුවන්. අද ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින අය අතරින් මගේ පෞද්ගලික අත්දැකීම අනුව අවුරුද්දකට එක පොතක් තියා අවුරුද්දකට පොත් භාගයක්වත් කියවන මන්ත්‍රීවරු 3 දෙනෙක් හොයාගන්න අමාරුයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව ඉටු කරන මේ උතුම් කර්තව්‍ය සඳහා සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය පුද කරමින් මානවති. 2018 වසරේ රචනා කර ප්‍රකාශයට පත් කෙරුණු නවකතා 125ක් මෙවර සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වී තිබුණා. ඉන් කත්යානා අමරසිංහගේ දරණී, කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය, ශමිල් ජයකොඩිගේ වීනස්ගේ උපත, දීප්ති මංගලා රාජපක්ෂගේ අවපෑලවිය සහ පූජ්‍ය බටුවංගල රාහුල හිමියන්ගේ ගුම් යන නවකතා පහ අවසන් වටය සඳහා නිර්දේශ වුණා. ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රමුඛ 5 දෙනෙකුගෙන් සමන්විත ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් අවසන් නවකතා පහ විනිශ්චය කරනු ලැබුවා. ඒ අතරින් මෙවර උළෙලෙහි ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ කපිල කුමාර කාලිංග මහතා විසින් රචනා කළ අදිසි නදිය කෘතියයි. එහිදී සම්මානයට පාත්‍ර වූ නවකතා වෙනුවෙන් මුදල් සහ තිරිණ ප්‍රදානය කෙරුණා. Maxis, number 1 tie in Sri Lanka.